हेलियम न्यस्त्या विमोचने भीम हेलियम न्यस्त्या विमोचने भीम अल्पा विमोचने आई मेघरत बहन लिया न अल्पा विमोचने कदी अल्पा विमोचने कदी अल्पा विमोचने कदी इसकान कमांग के हतरकीन अडू इसकान कमांग के हतरकीन अडू परमाणु क्रमांक देखगी नडू अडू नव मूलद्रव्यक सैदे हरि प्रतिक्रिया लिया एक्स अल्पाइन कर पाऊं वाई बाट पत्ते नो के निकल यार इलान में कहते कहते आज बलन सामान्य में बलन न्यास्ते की प्रोटॉन देखा है न्यूट्रॉन देखा है ये लोगों का ताव न्यास्ते आपने में बलन इच्छा लोगों का गलवेन नाम उद्रागन इच्छा लोगों का गलवेन नाम में न्यास्ते ने लोगों अस्ताय ताव तेनु लेसिंग इच्छा लोग के अलग गलवेन ने ते काबन मित्र प्रोटॉन देखा है न्यूट्रॉन देखा है वो क्या गलत नहीं था ना स्थाई ने उधर देखूंगा ना मैं अल्पा विमोचने का कोई ना मैं परमाणु का खुद रे लोको का कोई ना मतलब कराने वाला ना मतलब किन्होंने किया ला इसे क्या ने आसू देखा उन्होंने आसू देखे ने मुल मुल जावे थे परमाणु कमांग के आसू देखा है नहीं खुद एक तमाम लेड එතකොට සාමාන්‍ය මේ දක්වා ඉදිරිය අපිට වෙනස් වෙද කියන්න බෑ නමුත් මේ දක්වා ඇල්පා විමෝචන වෙනවා කියලා අඳුරගෙන තියෙන්නේ ලෙඩ් වඩා උඩින් තියෙන මූලද්‍රව්‍යවල විතරයි. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය 82 ලෙඩ් වලින්වත් ඇල්පා විමෝචන ඉන්නේ ඊටත් වඩා උඩ 82 න් උඩ තියෙන පරමාණු ක්‍රමාංක තියෙන අයට තමයි ඇල්පා විමෝචන වෙනවා කියලා මේ දක්වා හඳුනගෙන තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් ලියා ගන්න එකක් දැනගන්න වැදගත් වෙන්න පුළුවන්. परमाणु क्रमांक दहाल अल्पा विमोचन अल्पा विमोचन हंधुनागने अत्ते अल्पा विमोचन हंधुनागने अत्ते अल्पा विमोचन हंधुनागने अत्ते इस विशाल असूद वन मूलद्रव्य पमणि हरि उन्न अल्प विमोचन इट पास मतृकाल बीटा विमोचन बीटा विमोचन
හරි අගන්න මොකද මේට කියන්නේ මෙන්න මේක අගන්න පරමාණුක න්‍යෂ්ටියෙන් කොබලන්න පරමා කතනත්තන්න පරමාණුක න්‍යෂ්ටියෙන් අධිවේගී ඉලෙක්ට්‍රෝනයක් හරි අයි මොකද කියන්නේ අධිවේගී ඉලෙක්ට්‍රෝන ප්‍රතිරෝධාංශ කවුද පොසිට්‍රෝන කියවා න්‍යෂ්ටියෙන් අධිවේගී ඉලෙක්ට්‍රෝනයක් හරි අධිවේගී පොසිට්‍රෝනයක් හරි එළිරිස වෙනවා නම් තමයි අපි කියන්නේ මොකක් කියලාද බීටා විමෝචනයක් කියලා හැබැයි උමු කියද්දී වාඩි හිටින්න පුළුවන් දෙයක් තමයි අනුතේගෙන ගන්න කෙනෙකුට කොහොමද න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝන ගලවෙන්නේ න්‍යෂ්ටිය තුල ඉලෙක්ට්‍රෝන නැහෙනි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහෙද ශක්ති මට්ටම් වලනේ එතකොට මෙයාලානේ ගලවෙන්න පුළුවන් කියලා ශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගලවුණා කියලා කවදාවත් එක බීටා අංශුවක් කියන්න බෑ මොකද ඔය වගේ කෙමිස්ට්‍රි වල කතා කරන රසායනික බන්ධන හැදෙද්දි බිඳෙද්දි මේ ඉලෙක්ට්‍රෝන ගැලවෙන තව වෙනවනේ ඉලෙක්ට්‍රෝන ගැලවීම අය කොහෙද බැඳෙනව වෙනවනේ එතකොට මේ ශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගැලවුණාට ඒකට බීටා කියන්න බෑ අයියේ මේ ශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගැලවුණා මෙතන නිදාස් වෙන සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන වෝල්ට් උපරිම වශයෙන් කිලෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වගේ ශක්ති එච්චර ශක්තිය ලැබුණාට ඉලෙක්ට්‍රෝන එක අධිවේගී කියන වචනේ නැහැ අධිවේගී කියන එක සාමාන්‍යයෙන් ඔය බීටා අංශුවක වේගය තියෙනවනේ ආලෝකයේ වේගයට කිට්ටු වේගයක් ආලෝක වේගයෙන් සාමාන්‍යයෙන් 99% ක් වගේ වෙනකම් මේ කිට්ටු කරන්න පුළුවන් එතකොට එච්චර වේගයක් ගන්න නම් මේ වගේ ඉලෙක්ට්‍රෝනයක් විසිරෙලා බෑ ඉලෙක්ට්‍රෝන විසිරෙන්න පුළුවන් නමුත් එයාට අධිවේගයක් කෙනෙක් ඉන්නේ නැහැ මොකද ඉලෙක්ට්‍රෝන වලට කිලෝ ඉලෙක්ට්‍රෝන වලට ගේ ශක්තිය තියෙන හැබැයි න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝනයක් ගැලවුණොත් එයාට තියෙනවා මෙගා ඉලෙක්ට්‍රෝන වලට ගේ ශක්තිය මේට වඩා 10 ගුණයක් විතරනේ මේක අන්නේ වගේ ලොකු ශක්තියක් එක් ගියාම තමයි මොන වචන ගන්න පුළුවන්ද අධිවේගී කියන එක එන්නේ. ඒ නිසා අධිවේගී ඉලෙක්ට්‍රෝනයක් වෙන්න නම් ශක්ති මට්ටමේ කෙනෙක් නෙවෙයි ගැලවෙන්න ඕන කොයි කෙනෙක්ද න්‍යෂ්ටියෙන් ගැලවෙන්න ඕන. දැන් ඊළඟ ආය ප්‍රශ්න අපිට තවම අර ප්‍රශ්න තියෙනවා. මොකද්ද? න්‍යෂ්ටියෙන් ගැලවෙන්නේ න්‍යෂ්ටි ඉලෙක්ට්‍රෝන නේ. එහෙනම් න්‍යෂ්ටි ඉලෙක්ට්‍රෝන තිබවෙත් නමුත් න්‍යෂ්ටිය තුල යම් ප්‍රතික්‍රියාවක් වෙලා ඉලෙක්ට්‍රෝනයක් හැදිලා තමයි විසිරෙන්නේ. ඒක තමයි බීටා රින කියන්නේ. න්‍යෂ්ටිය තුල ප්‍රතික්‍රියාවක් කළා පොසිට්‍රෝනයක් ඇතුළේ විසිරුණොත් ඒක බීටා ධන විමෝචනයක් කියනවා. ඉලෙක්ට්‍රෝනයක් ඇතුළේ විසිරුණොත් මොකක්ද කියන්නේ බීටා ඍණ විමෝචනයක් කියලා කියනවා. හරි. ඒක කොහොමද වෙන්නේ කියලා බලමු. එන ලියන්න බීටා විමෝචනය කියලා ලියලා. අස්ථායි න්‍යෂ්ටියකින් අධිවේගී ඉලෙක්ට්‍රෝනයක් හෝ අධිවේගී ඉලෙක්ට්‍රෝනයක් හෝ අධිවේගී පොසිට්‍රෝනයක් විමෝචනය වීම බීටා විමෝචනයයි बीटा विमोचने अन्न बीटा ऋण विमोचने हिता न्यष्टियान प्रोटोन दहायाप्तन न्यूट्रोन दहायाप्तन मुद्रागन මේක කොහොම තියෙද්දි හොඳ බලන්න මේක ඇතුලේ යම් වෙනසක් වෙනවා මේකයි වෙන්නේ මේක ඇතුලේ තියෙන න්‍යූට්‍රෝනයක් පරිවර්තනය වෙනවා ප්‍රෝටෝනයක් බවට එතකොට න්‍යූට්‍රෝන ගාන 9 වෙනවා ප්‍රෝටෝන ගාන මොකද වෙන්නේ 11 වෙනවා හරි න්‍යූට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වුණාම ප්‍රෝටෝන ගාන එකක් වැඩි වෙනවා න්‍යූට්‍රෝන ගාන එකක් අඩු වෙනවා अनेक वेट मिथनी इलेक्ट्रोन लेट विश्वने की बीटा ऋणांश
මෙන්න මේ නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට පත්වීම පියවරේදී තමයි ඇතුළේ ඉලෙක්ට්‍රෝනයක් හැදෙන්නේ. කොහොමද හැදෙන්නේ කියලා මම කියන්නම්. හොඳට බලන්න. නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වෙනකොට මේමනේ. නියුට්‍රෝනේ ආරෝපණයක් නෑ. මම මොන මෙතන ආරෝපණය මෙතන ලියන්නම්. ස්කන්ධයක් තියෙනවා. සාමාන්‍යයෙන් अरे न्यूट्रॉन ओयवागे प्रोटोन ओयवागे इलेक्ट्रॉन मेवागे नहीं तो न्यूट्रॉन प्रोटोन इसका एक वागे किट आटोड़ा कड़ी का इसका इलेक्ट्रॉन अरे तो न्यूट्रॉन इसका तीन आरोपण आपने अरे न्यूट्रॉन प्रोटोन को न्यूट्रॉन प्रोटोन को न्यूट्रॉन इसका प्रोटोन न्यूट्रॉन प्रोटोन एक वगे इसकांदी मैं मुल इसका वगे मैं इला प्लस आया तीन पुलवा लोक इसका तीन मैग इसका मेड़ सीर सी अमे मे विद्य इसका मेड़ तीन साल लोक इसका तीन बे हे भाई न्यूट्रॉन प्रोटोन रहा न्यूट्रॉन प्रोटोन न्यूट्रॉन ने प्रोटोन मुका न्यूट्रॉन आरोपण बिंदु ना प्रोटोन आरोपण आगती प्रोटोन आरोपण मेवेदी मुल आरोपण बिंदु त्याग धन कखदे मुन तिन्न श्रीन कख तिन्न हरी अन्कोट हेदनवा प्रोटोन सामान ऋण आरोपण अक्ति अब इस्कांद अर्थर नति के अन्यातम अतिवेग इलेक्ट्रॉन बीटा ऋण किल किया दी हर मेतम बीटा ऋण आंश वाक्या बीटा ऋण किया मुखद इस्कांद मेदे मेतर इस्कांद क्रमांक बिंदु इस्कांद नति हे भाई प्रोटोन सामान मुनारोपण ऋणारोपण अंश वक्तम अपिकियाने इलेक्ट्रॉन बीट ऋणांश वक्यको न्यूट्रॉन प्रोटोन परिवर्तन प्रतिपल विदीरतम इलेक्ट्रॉन खदल विसवे अरे कल मोडल पेपर मेम दिया मुटिया प्रोटोन संगति मुखद प्रोटोन आवे यू यू डी डे प्रोटोन यू यू डी अब देखा है डाउन निकाय मैं प्रोटोन न्यूट्रॉन मुखदा आवे अब देखा है डाउन देखा नहीं आवे न्यूट्रॉन होम नहीं आवे जैसे देखने का तरह मत कर नहीं तो कोई न्यूट्रॉन है यू डी डी प्रोटोन है यू यू डी मत कह नहीं अरे इतना न्यूट्रॉन प्रोटोन मैं क्वार्क्स मुखदेन मुखद मैं न्यूट्रॉन प्रोटोन क्वार्क्स मुखदेन सर यो यो मीन डी डी मीन मे डी यून डन क्वाक मुखदेन अब क्वाक बॉडी पत्नी कम कत्ल वे हर इतना विचर अवसर मित्र अब अनुम अरे प्रोटोन न्यूट्रॉन को अप का डाउन न्यूट्रॉन प्रोटोन डाउन का अपन शतम वेन्नी हर इतकोट तेरंगे न्यूट्रॉन प्रोटोन प्रतिपल अक्स इलेक्ट्रॉन अक्सी हर मैं प्रतिज्ञा एक्स इसे इतकोट बीटा निर्णयोचने मुखदी मुखदी इस्का निर्गमांक मुखदी इस्का निर्गमांक न्यूट्रॉन का प्रोटोन का एक तो मिथन दाए दाए इसका विस्ति मिथन न्यूट्रॉन प्रोटोन कुनाट प्रोटोन तीन मुखदी ना मे को विस्ति मिथन विस्तम इसका निर्गमांक अडवेन अडवेन एक परमाणु क्रमांक मुखदी
මෙතන ප්‍රෝටෝන 10ක් තිබෙන නිසා පරමාණු ක්‍රමංක 10යි නං මෙතන නියුට්‍රෝන එක ප්‍රෝටෝන වෙලා නේද දැන් එකක් මොකද වෙන්නේ වැඩි වෙලා එහෙනම් ඉසඩක් එක මොකද වෙන්න ඕන ඉසඩක් එකක් වැඩි වෙන්න ඕන ඒක තමයි අලුත් එකක් දන්නේ අයි අලුත් එකක් කියලා දාන්නේ ස්කන්ධ ක්‍රමාංකේ නියත වුණාට පරමාණු ක්‍රමාංකක් වැඩි වෙනවා ඉසඩ ධන එකක් වෙනවා කෙටිම මතක තියාගන්න මේ බීටා රෙනේ මෝචනයක් නම් ඉසඩ ධන එක වෙන්නේ එකක් එකතු වෙනවා ඉදිරිය අපිට බීටා ධන මෝචනයක් ආවොත් මෙතන ධන නම් මෙතන ඍණ ඍණ නම් ධන එක මාරුලා එන්නේ එන මතක තියාගන්න බීටා රෙනේ මෝචනයකදී මොනවද නැස්සේ නැද්ද